හරි මං අද ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද Scratch 2.0 software එක download කරලා install කරගන්නේ කියලා. ඉතින් මේ software එක download කරලා install කරගන්න නම් ඔයාලා දැනගත යුතු කාරණාවක් තියෙනවා. ඒක තමයි මේ software එක නිකන් install කරගන්න බෑ. මේකට software දෙකක් අවශ්‍ය වෙනවා. පළවෙනි එක තමයි Adobe Air කියන software එක. අනිත් එක තමයි Scratch 2.0 කියන software එක. ඉතින් සමහර අය වරද්ද ගන්න ප්‍රධාන කාරණාව තමයි මේක 2.0 කියන software එක විතරක් install කරගන්න එක. නමුත් එහෙම කරාට ඔයාලට මේක install කරගන්න බෑ. ඔයා අනිවාර්යෙන් Adobe Air කියන software එක පළමුව download කරලා install කරගත යුතුයි. ඊළඟට Scratch 2.0 කියන software එක download කරලා install කරගත යුතුයි. ඉතින් මේ දෙක download කරලා install කරගන්න විදිය මම ඔයාලට පහත link දාලා තියෙනවා. ඒ link වලින් ගිහිල්ලා මේක download කරලා install කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ පේන්න තියෙන Adobe Air කියන software එක, ඔයාලට මීළඟට පේන්න තියෙන්නේ Scratch 2.0 කියන software එක. හරි, ආ මුලින්ම කරන්න ඕන Scratch download කියලා search කරන්න. එතකොට ඔයාලට මුලින්ම එනවා link එකක් Scratch offline editor කියලා. ඔයා ඒක උඩ click කරන්න. Click කරාට පස්සේ මේ වගේ window එකක් open වෙනවා. ඔයා මෙතනින් පොඩ්ඩක් පහලට යන්න. මේ පහලට යනකොට හම්බ වෙනවා older version කියලා. Scratch 2.0 download editor කියලා. ඔයා ඒක උඩ click කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ window එකක් open වෙනවා. ඔයා මෙතනින් පල්ලෙහාට යන්න. එතන තියෙන Adobe Air කියලා. එතන තියෙන නිල් පාට මෙන්න මේ link එක උඩ click කරන්න. එහෙම click කරාට පස්සේ ඔයාලට මේ වගේ window එකක් නැවත open වෙනවා. එතන පොඩ්ඩක් පහලට ගියාට පස්සේ ඔයාලට මෙතන තියෙනවා Adobe Air for Windows කියලා. අන්න එතන උඩ click කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ පහලින් පේන විදිහට මේ software එක download වෙන්න පටන් ගන්නවා. හරිද, මේ software එක මෙන්න මේ විදිහට download වෙනවා. දැන් මගේ software එක download වෙලා ඉවරයි. මම මේක උඩ click කරනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයාගේ software download වෙන තැන, ඒ කියන්නේ download folder එකෙන් හරි මේ software එක හොයාගන්න download වුණාට පස්සේ. ඉතින් මේක මේ විදිහට open වුණාට පස්සේ ඔයා මෙතන install කියන තැන click කරන්න. ඊට පස්සේ ඔයාගේ software එක install වෙන්න පටන් ගන්නවා. ඔයාලට මෙතනින්දි message එකක් එයි yes or no කියලා. ඔයා yes කියන එක click කරන්න. ඒක දැන් මෙතනදී පෙන්වන්නේ නැහැ. නමුත් ඔයා yes කියන එක click කරන්න. එතකොට ඔයාගේ software එක මේ විදිහට download වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ finish කියන එක දෙන්න. දැන් අපි Adobe Air කියන software එක download කරලා install කරගෙන ඉවරයි. ඊට පස්සේ ඔයාට තියෙන්නේ ඔයාගේ Scratch 2.0 software එක download කරගන්න. ඉතින් මගේ නම් මෙතන මම ඉස්සලා download කරගත්ත එකක් තියෙනවා. නමුත් මම ඔයාලට පෙන්වන්නම් මේක හරියටම කොහොමද download කරගන්නේ කියලා. ඉතින් ඔයාලට මේකටත් කරන්න තියෙන්නේ Google Chrome එකට යන්න. Google Chrome එකට ගිහිල්ලා ඉස්සලා වගේම Scratch download කියලා search කරන්න. Right. දැන් ඔයා Adobe Air කියන software එක download කරගෙන ඉවර නම් දැන් ඔයා Scratch 2.0 කියන software එක download කරගන්න ඕන. ඔයා ඒකට Scratch download කියලා search කළා. අපි ඉස්සලා ගියා වගේම පළවෙනි link එකෙන් Scratch කියන software එකට යන්න ඕන. හරි, මෙන්න මේ විදිහට පළවෙනි link එකකින් යන්න Scratch offline editor කියන link එකට. ඔයා මේ link එක click කරාට පස්සේ ඔයාට අපි ඉස්සලා Adobe Air එක download කරපු website එකම තමයි ලැබෙන්නේ. ඔයා ඉතින් මෙතනින් පහළට යන්න. යනකොට ඔයාට older version කියලා මේ software එක download කරන තැන හම්බ වෙනවා. ඉතින් scratch.scratch2.0 offline editor කියන තැන ඔයා click කරන්න. ඊට මෙතන පළවෙනිින් දකින්න හම්බ වෙනවා Adobe Air කියන අපි මුලින්ම download කරගත්තු software එක. ඊළඟට තියෙනවා Scratch offline editor කියන එක. අපි මෙන්න මේක තමයි download කරගන්න ඕන. අර මෙතන පේනවා පළවෙනියටම තියෙනවා Mac OS එකට. ඒ කියන්නේ Mac OS එක download කරනවා නම්, ඒ කියන්නේ ඔයාගාව තියෙන Apple computer එකක් නම් ඔයා පළවෙනි link එක download කරන්න ඕන. නමුත් ඔයාගාව තියෙන Windows computer එකක් නම්, ඒ කියන්නේ Windows operating system එක තියෙන එකක් නම් ඔයා මෙන්න මෙතන තියෙන නිල් පාට link එක click කරන්න ඕන. ඒ කියන්නේ ඔයාලා බහුතරයක් ගාව ඇත්තේ අනිවාර්යයෙන්ම Windows operating system එක. ඒ හින්දා ඔයා අනිවාර්යයෙන්ම මෙන්න මේ link එක තමයි click කරන්න ඕන. නමුත් ඔයාගාව Apple computer එකක් නම් තියෙන ඔයා ඉහත තියෙන Mac OS කියන එක තමයි click කරන්නේ. Right, මම මේ link එක click කරනවා. දැන් මේ විදිහට link එක click කරාට පස්සේ මගේ software එක download වෙන්න පටන් ගන්නවා. වම් පස පහලින්.
ඉතින් මේක මෙගාබයිට් 50 ගානක software එකක්. නමුත් අපි new version එක ගත්තොත් මේක මීට වඩා වැඩි. නමුත් අපිට අපේ වැඩ කරගන්න හොඳටම 2.0 කියන software එක ප්‍රමාණවත්. ඉතින් මම ඊළඟට කියන්නම් ඔයාලා මේක download කරගත්තට පස්සේ ඒ setup file එක අපි කොහොමද install කරගන්නේ කියලා. ඉතින් ඔයා Scratch 2.0 software එක download කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි දකින්න හම්බ වෙන්නේ. ඉතින් මේ software එක ඔයාගේ download folder එකේ ඇති. මගේ නම් මම මේක download කරගත්තු හින්දා මම මේක වෙනම දාගෙන තියාගෙන තියෙන්නේ. ඉතින් ඔයා කොහොම නමුත් මේ software එක උඩ double click කරන්න ඊට පස්සේ ඔයාලට මේ වගේ interface එකක් දකින්න හම්බ වෙනවා. ඔයා මෙතනින් continue කියන එක දෙන්න. Continue කියන එක දුන්නාට පස්සේ ඔයාගේ Scratch 2.0 offline editor එක install වෙන්න පටන් ගන්නවා. මේකට වැඩි වෙලාවක් යන්නේ නැහැ සුළු වෙලාවකින් මේක ඉක්මනින් ඉන්ස්ටෝල් වෙනවා. ඉතින් මේ විදිහට මේ software එක install වෙලා ඉවර වුණාට පස්සේ Adobe AI එක හරහා තමයි මේක open වෙන්නේ. ඉතින් ඒ හින්දා ඔයා අනිවාර්යයෙන්ම Adobe AI කියන software එක download කරලා තියාගෙනම ඉන්න ඕන මේ software එක install කරගන්න නම්. නැත්තම් මොන අවස්ථාවකවත් ඔයාට Scratch 2.0 කියන software එක install කරගන්න විදිහක් නැති වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මට Scratch 2.0 කියන software එක open වෙනවා. ඉතින් ඔයාට මේකෙන් ඕන වැඩක් කරගන්න පුළුවන්. මේ software ගොඩක් හොඳයි. මේක ඔයාට හොඳටම ප්‍රමාණවත් ඔයාගේ වැඩ ටික කරගෙන යන්න. ඉතින් ඔයා online edit එකකින් වැඩ කරනවට වඩා ඔයා මේ offline edit එක තියාගෙන ඉන්නවා නම් ඔයාට මේ වගේ pen tool එක වගේ tools භාවිතා කරන්නත් පුළුවන් වෙනවා. ඉතින් මේ තියෙන්නේ new version එක. ඔයා මේක ගත්තොත් මේක අපේ online edit එක වගේම තමයි. ඔයාට මේක අර pen කියන tool එක දකින්න හම්බ වෙන්නේ නැහැ. නමුත් අපිට 2.0 එකේ නම් ඒ tool එක දකින්න හම්බ වෙනවා. ඉතින් මේ වගේ අධ්‍යාපනික වීඩියෝ වලට මින් ඉදිරියටත් මම ලබා දෙනවා. මේ වීඩියෝ එක හොඳ නම් මගේ channel එක subscribe කරන්න. ඊට පස්සේ එන bell icon එක click කරලා ඔයාලට පුළුවන් notification එකක් ගෙන ගන්න ඉස්සරහට දාන videos වල.